අපි හදන්න බලාපොරොත්තු වෙන ඒකාබද්ධ පොදුජන පෙරමුණට වමනා ව්‍යවස්ථාව අපි සකස් කර ගැනීමෙහි නිරත වෙලා ඉන්නේ. ඒ පිළිබඳ යම් යම් සංශෝධන ඉදිරිපත් වී තිබෙනවා. ඒ ගැන සාකච්ඡා කිරීම අදට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් මේ රට පුරා විහිදී ඉන්නා වූ ඡන්දදායකයන්නම් ඒ ඡන්දදායකින්ගේ සහයෝගය අපට ලැබෙමින් තිබෙන. අපට කියන්නේ ගෝඨාභය මහතාට ජනාධිපති අපේක්ෂකයා හැටියට. ඉතින් මම විශ්වාස කරනවා මෛත්‍රීපාල මහතාගේ සහයෝගය ලැබෙයි කියලා. ඒ අනුවම පක්ෂයේ ඉහළ මට්ටමේ සහයෝගයත් අපිට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. නෑ, ඔහු සියලු දෙනාගේම අපේක්ෂකයා වීමට නෑන්. ඔහු එක පක්ෂයකට අයිති කෙනෙක් නෙවෙයි. අන්න ඒ අර්ථය තමයි මේ මතු කරන්න ආදා. නමුත් ඇත්ත අර්ථය තමයි එතුමා ඒ තරම් පක්ෂයකට අයිතිවාසිකම් නොකියන පොදු නායකයෙක් හැටියට මතු වෙන්නට ඕන. ඒකයි අපිත් අදහස්. නෑ, ඒක ඔහුට කළොත් ඒක ලොකු පාඩුවක්. ඔහුට පාඩුවක්, අපේක්ෂකත්වයට පාඩුවක්. අපි කවුරුත් ඒක අනුමත කරන්නෙත් නෑ. ඔහු ඉන්න ඕන සියලුම පක්ෂවලට සමබරව. නෑ, විරුද්ධ නෙමෙයි. මං කියන්නේ විය යුතු ආකාරය. කිසි දෙයකට විරුද්ධව නෙමෙයි කතා කරන්නේ. ඔහෙම ගත්තත් ඒත් ඔහු අපේ අපේක්ෂකයා. කිසිම වෙනසක් නෑ. වර්තමාන ජනාධිපතිතුමාගේ පක්ෂයකත් අපි එකඟත්වයකට ඇවිත් මේ සන්ධානය තුළ එයත් ඇතුළත් කරගන්න අපි හැම උත්සාහයක්ම කරනවා. ඇතුළත් කරගන්න බැරි වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට සහයෝගය දේවි අපේ සන්ධානයෙන් පිට ඉඳගන්න නම්. එහෙමත් පුළුවන්. ඔව්, මයින්ද මාතා. අපි එතුමාට දෙන්න පුළුවන් නියෝජ්‍ය ආගමැතිකම්. නෑ, ඉතින් කතා කරලා නැතුව ඇති. මේ මගේ අදහස මං කිව්වේ නියෝජ්‍ය ආගමැතිකම්. මේ මගේ යෝජනාව. මම මේ විවෘතව කියන්නේ. ඔව්, ඒක භාවිතයෙන් නෑ අපි කරන්නේ. නීතියෙන් ව්‍යවස්ථා වීම එකක් නෑ. අපි ඒක භාවිතයෙන් ඒක ගොඩනගමු. ඊට පස්සුව ව්‍යවස්ථාවට ඇතුල් කරගන්න. බලතලත් අපි ඒ අනුව නියම කරමු. ඔව්, මං එයා අතර කතා කරලා තියෙනවා. ඔවුන් ප්‍රතිචාරයක් විරුද්ධව දැක්වේ නැහැ. නෑ නෑ, එකඟතාවයකට ආවෙත් නැහැ. විරුද්ධතාවයක් මතු වෙලත් නැහැ. අපි ඉදිරියේදී එක සාකච්ඡාවට ගත යුතුව තිබෙනවා. සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.